අද 6 වෙනි මාසේ 6 වෙනිදා අවුරුද්ද භාගයක් විතර දැන් ගිහිල්ලා තියෙන්නේ. ඉතුරු භාගෙත් මෙහෙමම ඉන්න වෙයිද නැහැ. බලමු ඉතින් නේද මොනවා කරන්න. මොනවාද තත් දෙසැම්බර් වල තියෙනවා මේ නත්තල් පාටිය. නෑ සර් නෑ නෑ ඒක නෑ. ඔයා මහ පෙරේතෙක් නේ පුතේ. දිනුග පුතේ මේ නත්තල් කන්නේ නෑ සර්. නත්තල් ගස් කන්නේ අපි. දිනුග පුතේ මනි ට්‍රාන්ස්ෆර් එක හම්බුණා මං කාඩ් ලියලා තියෙන්නේ. හරි එහෙනම් රෝමිලා කන් විභාග විභාගි ඈ මොකද පුතේ කිව්ව එක පාඩනේ බයිතන කතාව මොකද කියන්නේ පුතේ කවුද කවඩ අමීෂේ නම් කොයි එකද කිව්වේ කියලා අහනවා හරි පුතේ මේ රෝමිලා කන් එක කියලා දාලාලු තියෙන්නේ පුතේ ආවර්තී චලන කියලා එහෙම නේද තියෙන්නේ ආවර්තීය චලනයක් හොඳම උදාහරණය ගහ මොන දිහාට නැමිලද වැඩෙන්නේ මොන මොකද අන්න හරි ඉරේලිය දිහාට නැමිලා වැඩෙනවා උත්තේජය තමයි එහෙනම් මොකද්ද ඉරේලිය මුල් ආසයිද පුතේ ආලෝකයට මුල් ආසයිද ආලෝකයට මුල් ආස නෑ ආලෝකයට එහෙනම් උත්තේජයෙන් ප්‍රතිවිරුද්ධ දිහාවට තේරුණා නේද උත්තේජයේ දිහාවට හෝ එයින් ඉවතට සිදුවන චලනයන් වලට කියන්නේ පුතේ ආවර්තීය චලනයන් කියලා තේරුණා නේද උදාහරණ ටිකක් තියෙනවා ඒක තේරෙන එකක් නෑ අපි නිකන් පොඩක් සාකච්ඡා කරලා ඉමුද අප පොඩක් ඒක සාකච්ඡා කරලා ඊට පස්සේ කියලා දෙමු මම උදිත තමයි පුතේ උඩින්ම ඉන්නේ උදිත ඉන්නා නේද පුතේ ඔව් සර් පුතේ 93 පිටුව 93 පිටුව පළවෙනි තිත කියන්නේ උඩම තියෙන පළවෙනි තිත කියන්න පුතේ ධන ගුරුත්වාර්ථී චලන ශාකයේ මුල පොළව දෙසට වැඩි වීම අන්න හරි එහෙනම් ආවර්තය දිහා ඒ චලනයේ දිහාට නම් ධන චලනයේ ඉවතට නම් මොකද දාන්නේ එතකොට ඍණ එතකොට දැන් පොළව දිහාටනේ පුතේ ගුරුත්වාකර්ෂණ බලයනේ එතකොට ඒකට කියනවා පුතේ මොන ගුරුත්වාවර්තීද ධන ගුරුත්වාවර්තී කියලා ඔකට කියන්නේ ජියෝට්‍රොපිසම් කියලා පොසිටිව් ජියෝට්‍රොපිසම් කියලා කියන්නේ ඒක ගැන ඉච්චර හිතන්න එපා හරිද මුල් පොළොව දිහාට වැඩෙන්නේ ලක්ෂාන් තමයි ඊළඟට ඉන්නේ පුතේ ලක්ෂාන් ඊළඟ තිත කියන්නේ ඝන ගුරුත්වාර්තී චලන ශාක අග්‍රස්ත්‍ය පොළොවේ ඉහළට වැඩිම ඔයක ධන වගේද දැක්කේ ඒක ඍණ ඍණ ගුරුත්වාර්තී චලන නේද එහෙනම් ගුරුත්වාකර්ෂණ ප්‍රතිවිරුද්ධයි ඍණ හොඳම උදාහරණය ගහ උඩට වැඩෙන්නේ ගහ පොළොව දිහාට වැඩෙන්නේ නෑ පුතේ. හරි නේද? ඊළඟට ඉන්නේ ආකාශ්. ආකාශ් කියන්න පුතේ. ආකාශ් නැද්ද? එහෙනම් අපි දෙමු අත්මට. අත්මා පුතේ ඊළඟ දිත කියන්න. ධන ප්‍රභාවර්තී චලන ශාක අග්‍රස්ත්‍ය ආලෝකයේ දෙසට වැඩි වීම. අන්න බලන්න ප්‍රභා ප්‍රභා කියන්නේ මොකද්ද පුතේ ප්‍රභා සංශ්ලේෂණේ මොකද්ද ප්‍රභා කියන්නේ ආලෝකයේ ආධාරයෙන් ආහාර නිපදවීම එහෙනම් ධන ප්‍රභාවර්ති ඉරේලිය දිහාට වැඩෙන්නේ ඉරේලිය දිහාට වැඩෙන්නේ හරි නේද ගහ ඉරේලිය දිහාට නැමී වැඩෙනවා මේ බිමාෂා කියන්න පුතේ ඊළඟ තිත පොත තියෙනවද ළඟ ධන ජලාවර්ති පොසිටිව් හයිඩ්‍රොට්‍රොපිසම් තේරුණාද ජලය හොයාගෙන යනවා ජලය හොයාගෙන කොළෙහෙම යන්නේ නැහැ නේ පුතේ ගහේ කොළෙහෙම බිම් වැටලා වතුර හොයාගෙන ඇදලා යන්නේ එහෙම වෙන්නේ නැහැ ගහේ තියෙන මොන කොටස්ද පුතේ මේ වතුර හොයාගෙන යන්නේ මුල් මුල් ඇදෙනවා ගොඩක් දුරට චන්දිත කියන්න පුතේ ඊළඟ එක චන්දිත
ධන ජලාවර්ති චලන ශාකයේ මුල ජලය ඇති දෙසට වැඩිම ඒක කලින් කිව්වා කමන්නේ එහෙනම් කියන්න පුතේ දනීෂා දනීෂා කියන්න පුතේ ඊළඟ තිත දනීෂා කියන්නේ ඊළඟ තිත ධන රසායන වර්ති චලන පුෂ්පයක පරාගයක් බිම්බයේ ඇති දෙසට වර්ධනය වීම කෙමොටොට්‍රොපිසම් පුතේ පරාග සෛල ඇහැට පේන්නේ නැහැ හුලකට ගහගෙන යනවා මේ වෙලාවෙත් අපේ නායතුරට යනවත් දන්නේ නැහැ ඒව පුතේ පරාග සෛල ගිහිල්ලා කලංකයක් මත පතනය වෙලා ඒකේ ඇහැට පේන්නේ නැති නාලාකාර කොටසක් වගේ වර්ධනය වෙනවා අන්න ඒක වර්ධනය වෙන්නේ කවුවත් ක්ලාස් පරාග වලට එමේ යන්න කලින් ක්ලාස් එකක් දාලා කියන්නේ නැහැ ඕගොල්ලෝ කලංකයක් උඩ වැටෙන්න ඕනේ වැටුණාම ඔයාගේ පරාග නාලය වර්ධනය එහෙම ක්ලාස් දාලා එමක කියන්නේ නැහැ පුතේ ඒක කිමිකල් එකකින් තමයි සිද්ධ වෙන්නේ හරි කිමිකල් එකක් ඉඳන් රසායන එතකොට ධන රසායන ආවර්ති චලන ඩීඑන් ඩීඑන් කියන්නේ ඩීඑන් නැද්ද එහෙනම් කියන්න දිනුග දිනුග කියන්න ඊළඟ අන්තිම තිත ඒ සෙට් එකේ අන්තිම තිත කියන්න ධන ස්පර්ශන ආවර්ති චලන වැල්දොඩම් පහුරු ආධාරක වටා ඇතිව දැකලා තියෙනවද පුතේ වැල්දොඩම් පහුරු කියන ඒවා දන්නවද ෆැෂන් ෆුට් වල පහුරු කියන ඒවා දැන් අපි නම් පොඩි කාලේ ඒවෙන් ටෙලිෆෝන් නේමත් හදාගෙන කතා කරලා ඕගොල්ලන්ට ඉතින් ඒව කරන්න කාලයක් නැහැ දැන් ළමයි ස්මාර්ට් යුගයකනේ ඉන්නේ පුතේ දැකලා තියෙනවද වැල්දොඩම් වල මෙහෙම ෆැෂන් ෆුට් වල මෙහෙම කැරකිච්ච කොටස් ඇවිල්ලා තියෙනවා ඒවට තමයි පහුරු කියලා කියන්නේ හරි අපි ලියමුද එහෙනම් අත කැඩනකම් හරි ලෑස්ති ලියමු මම මේ කියන එක වෙන පාටකින් ලිව්වත් කමන්නේ මේක පස්සේ කොටු කළත් කමන්නේ පුතේ හරි ලියන්නේ සර් ඔව් කියන්න සඳුරු සර් මේ වෙන පාටකින් ලියලා කොටු කරාට කමන්නේ නැද්ද වෙන පාටකින් ලියමු ලෑස්ති उत्तेजये दिशावट हो उत्तेजये दिशावट हो इन इवतट सिदुवन चलनयन इन इवतट सिदुवन चलनयान आवर्तीय चलनयान लेस हैंदिन्वे आवर्तीय चलनयान लेस हैंदिन्वे आवर्तीय चलनयान लेस हैंदिन्वे ओके हाइलाइट एक आती है ना हाइलाइट कराना ये मन अत्तांग बिना पैन किंग कोटु करान හරිද පුතේ හරිනේ හරි කස්සප ස්ටක් වෙලා වගේනේ
ප්‍රශ්න තියනවා නේද? මට නම් මේ පෙරේදාම පන්ති කරන්නම් බැරි වුණා. දෙකවදක් net මෙච්චර සක්කුනේ. අනේ වන්දා. මේ මම ඒ ගාන මේ ඔයා කියන මට ඩේටා කාඩ් දාලා හොට්ස්පොට් දාලා තමයි කරන්න උනේ අන්තිමට බලන්නකෝ. මොකක් හරි වෙලා ඇති. ඩයලොග් එකකට මොකුත් බයින්නත් බෑ මේ අපේ සමාජ රෝගී තාත්තලා ඉන්න ඩයලොග් එක වැඩ කරන. හොඳයි ඩයලොග් එකේ හොඳයි ඒක. හරි අපි නියුම් මේව අලුත් ඡේදගිරිය සාමාන්‍ය පාටින් ඈ මෙහිදී ශාක චලනයන් උත්තේජයේ දිශාවට මෙහිදී ශාක චලනයන් උත්තේජයේ දිශාවට සිදුවිය හැක නැතහොත් උත්තේජයෙන් ඉවතට සිදුවිය හැක තේජෙන් ඉවතට සිදුවිය හැක තේජෙන් ඉවතට සිදුවිය හැක හරි අපි අලුත් ඡේදයකට යන්න මෙලෙසට අපට දක්නට ලැබෙන ආවර්තීය චලනයන් හරි අපි පුතේ වෙන පාටකින් පහළට තිද්දදා ලියමුද පහළට තිද්දදා ලියමු හරි ධන ප්‍රභාවර්ති චලන ඒක යටතේ පොඩි නෝට් එකක් ලියමු සාමාන්‍ය පාටින් පොඩි නෝට් එකක් ලියමු සාමාන්‍ය පාඩේ. හරි? ධන ප්‍රභාවර්ති චලන ලියුවේ. මෙහිදී ශාක අග්‍රස්තය හිරු එළිය දෙසට නිසා ධන ලෙසත් හිරු එළිය නිසා ප්‍රබාලෙසත් චුම්බායක කෙනා
ප්‍රබාලෙසත් ආවර්ති චලනයක් නිසා ආවර්තනය ලෙසත් ආවර්තනය ලෙසත් ආවර්තනය ලෙසත් හැඳින්වේ ලෙසත් හැඳින්වේ හරි පුතේ දාමු ඊළඟ තිත ධන ප්‍රභාවර්ති චලන කියලා දැම්මේ දාන්න ඍණ ප්‍රභාවර්ති චලන කියලා ඍණ ප්‍රභාවර්ති චලන කියලා දාන්න හරි ලියමු एक आरते एक आरते विदिन साथ में विदिन के में लियो मेहिदी शाक मूल हिरु एलियट අකමැති බවක් පෙන්වයි අකමැති බවක් පෙන්වයි හිරු එළියට අකමැති බවක් පෙන්වයි එය හිරු එළියෙන් ඉවතට හිරු එළියෙන් ඉවතට එනම් පස දෙසට වැඩි එනම් පස දෙසට වැඩි හිරු එළියෙන් ඉවතට එනම් පස දෙසට වැඩි හරි අපි ඊළඟ තිත දාම් පුතේ. එතන ප්‍රභාවර්තනය ගැන කතා කරලා ඉවරයන් ලියමු. ධන ගුරුත්වාවර්ති චලන. දැන් ටිකක් ඉතින් වේගෙන් කියාගෙන යන්නම් ඒක. හරි. ලියමු. ධන ගුරුත්වාවර්තිනේ ශාක මූල් පොළොව දෙසට වැඩෙන්නේ. शाक मूल पोलो देश के वैडिन्नी में हेतु एनी හරි ඊළඟ එක ඊළඟ තිත ඍණ ගුරුත්වාවර්ති චලන එතකොට පොළොව දිහාට කැමති නෑ ගුරුත්වාකර්ෂණ කැමති නෑ ශාක කඳ පසෙන් ඉහළට වැඩෙන්නේ ශාක කඳ පසෙන් ඉහළට වැඩෙන්නේ මේ හේතුවෙනි
ලියමු ඊළඟ තිත ධන ජලාවර්තී චලන චුට්ටක් ඉන්න හා මං ගිය සතියේ මේකේ මේකක් දැම්මා වගේ මතකයි මේ රූපයක් සර් ධන ධන මොකද්ද හරි සර් ධන ජලාවර්තී චලන ජලයේ ජලයේ වාගණ යන්නේක ධන ජලාවර්තී චලන හරි ලියමු ශාක මුල් ජලයේ සොයා වර්ධනය වන්නේ ජලයේ සොයා වර්ධනය වන්නේ මේ හේතුවෙනි මේ හේතුවෙනි ඊළඟට ඊළඟට ධන රසායනාවර්තී චලන ධන රසායනාවර්තී චලන ධන රසායනාවර්තී චලන ලියමු හරි ලෑස්ති මේම ලියමු පරාග සෛලයක් කලංකයේ මත පතනය වූ විට කලංකයේ මත පතනය වූ විට කලංකයේ මත පතනය වූ විට එහි නාලයක් කීලය ඔස්සේ කීලය මතක ඇති හතේ දිගෙන ගත්ත නේද කීලය ඔස්සේ කීලය ඔස්සේ වර්ධනය වීමට පටන් ගනී වර්ධනය වීමට පටන් ගනි හරි ඊළඟට පුතේ අපි අන්තිම තිත ධන ස්පර්ශාවර්ති චලනය ධන ස්පර්ශාවර්ති චලනය තිග්මොට්‍රොපිසම් පොසිටිව් තිග්මොට්‍රොපිසම් හරි ලියමු වැල්දොඩම් වැනි ශාකවල වැල්දොඩම් වැනි ශාකවල පහුරු පහුරු ආධාරක වටා එතෙන්නේ ආධාරක වටා එතෙන්නේ
මේ හේතුවෙනි ආධාරක වටා ඇතෙන්නේ මේ හේතුවෙනි මඩ පුතේ නිකන් මේ ලන්ටික විසංගහ හිටියා ශෂිනී හිටියා තරුල් හිටියා ගිම්මාන හිටියා හිරුක තනුකි අත්මා කවීෂා පුන්සරණි දුවිඳු අමීෂ හචින්ත සෙනේස සංකල්ප ප්‍රමෝත් පසින්දු මනුති අරුන් අරුණික් නෑ රවිනු ආකාශ හිටියා සිතික හිටියා සිතමුදී හිටියා සඳරු කිනෝලි හිටියේ නෑ මම හිතන්නේ ඊට පස්සේ සෙනුල හිටියා නේද පුතේ සෙනුල හිටියා වගේ මම දැක්කා සෙනුල දුල්ලිනි හිටියා විබුදි හිටියේ නෑ මං හිතන්නේ විබුදි හිටියේ නෑ නේද විබුදිගේ ගජමිත්‍රයා ඉන්න විබුදි නම් දානවා මැසේජස් අද මට එන්න වෙන්නේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්න ඊට පස්සේ සෙනිත මෙනුල චන්දිත මම මාක් කරගෙන බැරි වෙච්ච ගෙහන්සා නෑ නේද අද ඊට පස්සේ හරිත් නෑ නේද අද හරිත් ඊට පස්සේ යශෝදගේ තාත්තලු කොයි අට සමීපණයකට ඕන අනිත් ඔක්කොම හරි पलवीन पोच दिखा मुंगेट दीन दिन जलिए मुंबीज पहा बेगिन पोच दिख सिंबीज प्रवण उपस वा हम उसका।